හරි ගයිස් අපි එහෙනම් හදමු බේක් වෙජිටබල් මුලින්ම අල ගෙඩි දෙක තුනක් ග්‍රේට් කරලා පැත්තකින් තියාගන්න වතුර ටිකක් දාන්න නැත්නම් අලවල පාට වෙනස් වෙනවා ඊට අමතරව අපි ගත්තා කැබේජ් ඒ කියන්නේ ගුවා ඊට පස්සේ ඔබට පුළුවන් කැරට් ටිකක් ග්‍රේට් කරගන්න ඒ වගේම බෙල් පෙපර් එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මාළු මිරිස් මේ ලෝලුම වෙන්න ඕනේ නැහැ ගෙදර තියෙන ඕනම ලෝලුවක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන් බව මතක තියාගන්න ශ්‍රී ලංකා රයිට් ඊට පස්සේ අපි දානවා මොනවද ලීක්ස් ලීක්ස් තිබුණු හින්දා දැම්මේ රයිට් හරි හරි ඊට පස්සේ මේ මොනවද කොත්තමල්ලි කොළ රයිට් මේවා වගා කරන්න අපි කියලා දීලා තියෙනවා ඊට අමතරව චීස් ටිකක් ග්‍රේට් කරලා පැත්තකින් තියාගන්න ඕනේ හරිද චීස් තමයි පොඩ්ඩක් ගණන් අනිත් ඒවා නම් අවුලක් නැහැ ඊට පස්සේ අපි අර වතුර දාලා තිබුණු කැරට් ටික අල ටික අරගෙන හොඳට පෙරන්න ඕනේ අර කඩා කපාගත්තු ග්‍රේට් කරගත්තු එළවලු ඔක්කොම එකට කවලම් කරන්න ලුණු ගම්මිරිස් දාලා ඒකම ඕගලන්ට පුළුවන් මොනවද ග්‍රේට් කරගත්තු අල ටිකත් මේ විදියට දාලා ෆන් එකේ කවලම් කරන්න එහෙම නේද ඔව් එහෙම තමයි හරි ඊට පස්සේ බිත්තර දෙක තුනක් කඩාගත්ත බලාගෙන බිත්තර ගන්න යනකොට බිත්තර ටිකක් ගණන් වැඩි අවුලක් නැහැ මොනවා කරන්නද නැද්ද තියෙන විදියට කන්න ඕනේ ඒකට අපි දැම්මා පාම් පිටි ටිකක් පාම් පිටි ටිකයි බිත්තර ටිකයි දාලා ඒ වගේම හොඳට කවලම් කරගන්න ඕනේ නිකන් බැට එකක් වගේ හරිද අංක 1 ඊට පස්සේ බේකින් පවුඩර් චුට්ටකුත් දැම්මා මෙන්න මේ ආකාරයෙන් කවලම් කරලා ඔගොල්ලන්ට පුළුවන් මේ සියලුම දේවල් එකට දාලා මික්ස් කරන්න ඒ කියන්නේ මික්ස් කරපු එළවලු වලට ඔගොල්ලන්ට පුළුවන් අර බැට එක දාලා කවලම් කරලා මේ විදියට බේකින් ට්‍රේ එකක ලස්සන්ට අතුරලා නිකන් බෑ ලස්සන්ට අතුරන්න ඕනේ අතුර ලිවර්ලා ඔයගොල්ලන්ට සෙන්ටිග්‍රේඩ් අංශක 160ට විනාඩි 15ක් විතර බේක් කරගන්න හරිද මුලින්ම කරන්න ඕනේ ඒ පියවර මෙන්න බේක් කරාට පස්සේ තත්වේ හරි අපි ඊට පස්සේ ඒක උඩින් චීස් ටිකක් දානවා දාලිවර වෙලා ඒකත් අපි නැවත බේක් කරනවා හොඳට මතක තියාගන්න එකපාරක් බේක් කරා බාගෙට ගත්තා චීස් ටිකක් ඒ වගේම තලාට ටිකකුත් දැම්මා තලාට ටිකක් දාලා නැවතත් අපි බේක් කරනවා ඒ උෂ්ණත්වෙම තව විනාඩි 5ක් විතර මෙන්න මේ ආකාරයෙන් දිස්වේවි ඉතින් තව මොනවද කියන්නේ ලස්සනට හදාගෙන කන්න ශ්‍රී ලංකා මෙවට ලොකු ගණන් වියදම් වෙන්නේ නැහැ හරි ජය වේවා සතුටෙන් ඉන්න